ඔයාලට කතා කරන්න තීරණය කරා ජනමාධ්‍ය කියන මාතෘකාව පිළිබඳව. ජනමාධ්‍ය කියන එක ගත්තට පස්සේ මේ පැහැදිලිවම අර්ථකථනයක් කරන්න පුළුවන් ජනතාවගේ මාධ්‍ය තමයි ජනමාධ්‍ය කියන්නේ. ජනමාධ්‍ය ගැන ලෝක ඉතිහාසයේ හොයලා බලනකොට අපිට අහු වෙනවා ඉස්සර කාලේ රජවරු තමන්ගේ පණිවිඩ අනිත් අයට sannivedana කරන්න පරිවික එක කකුලක ගැට ගහලා යවන තල්පත් වලින් ලියන ලද පණිවිඩ ඔස්සේ sannivedana කරා. ඊතලවල ගැට ගහපු පණිවිඩක් තවත් ප්‍රදේශයකට විදීමෙන් sannivedana කරපු ඉතිහාසයක් තිබුණේ. ඔය ඉතිහාසයේ කෙසේ හෝ දියුණු වෙලා ඒවායේ සාර්ථක අසාර්ථකම් හඳුනාගත්ත පිරිස් අවසානයේ ක්‍රමවේද දියුණු කරලා ජනතාව වැඩි පිරිසකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් ලෝකේ නිර්මාණය කරගන්න තීරණය වුණා. කඩදාසි හඳුන්වා දීම සමගම මුද්‍රිත මාධ්‍ය ක්‍රමවේදය ලෝකේ ආරම්භ වුණා. පණිවිඩ ඒවායේ මුද්‍රණය කරලා ලෝකයේ ව්‍යාප්ත කරා. මුද්‍රිත මාධ්‍යවල දියුණුවට ටික කාලයකට පස්සේ විද්‍යුත් මාධ්‍ය ජනතාව වැඩි පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මාධ්‍ය ආයතන විසින් බිහි කරගත්තා. ගුවන් විදුලි හරහාද මේ පණිවිඩ sannivedana කරනවා. අද 21 සියවසේ ලෝකයේ දියුණුවේ හිණිපෙත්තට පැමිණගෙන සිටින අවධියක සමාජ මාධ්‍ය කියන විශේෂයක් සියලු මාධ්‍යන් ක්‍රමවේද ඉක්මවා ගිහිල්ලා විද්‍යුත් මාධ්‍යයේ එක්තරා පැතිකඩක් වෙච්ච මේ සමාජ මාධ්‍ය ඔස්සේද ලෝකයේ වෙත විවිධාකාරයෙන් sannivedana කිරීම සිද්ධ වෙනවා. ඉතින් මෙහි බලපෑම් මොන ආකාරයෙන්ද සමාජයට ලැබිලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් විමර්ශනය කරලා බලනකොට ලෝක දේශපාලනයට ගිහින් බැලුවොත් හිට්ලර්ට හිටියා එක්තරා න්‍යායාචාර්යවරයෙක් ඔහුගෙනම ගොබෙල්ස්. ඔහු නිතරම කියපු දෙයක් තමයි මාධ්‍ය භාවිතා කරලා හිට්ලර් තමයි ජාතියේ පියා, හිට්ලර් කියන්නේ අපේ නායකයා, හිට්ලර් තමයි හිට්ලර් ශ්‍රේෂ්ඨයා. ඔය ආකාරයෙන් නිරන්තරයෙන් ජනතාවට ඇහෙන සැලසීම ඔස්සේ හිට්ලර් කියන පුද්ගලයා පිළිබඳව ලෝකයේ මෙතෙක් නොතිබුණු මතවාදයක් නිර්මාණය කරේ ගොබෙල්ස් තමන්ගේ මාධ්‍ය භාවිතා කිරීමෙන්. ගොබෙල්ස් ඉතින් අය කරපු මෙයා මතවාද පැතිරීම ඔස්සේ හිට්ලර් වෙනුවෙන් මරාගෙන මැරෙන්න පවා කැමැත්තෙන් පිරිසක් නිර්මාණය වුණා. ඔහුගේ හමුදාවන් ශක්තිමත් කරගන්න පුළුවන් වුණා. අපි දැක්ක මාධ්‍ය කියන එක කොයි ආකාරයෙන්ද හිට්ලර් භාවිතා කරේ කියන එක. ලිබියාවේ ජනතාවට සෑහෙන සේවයක් කරගෙන හිටපු ගඩාෆි පිළිබඳව දුර්මත ඇමරිකාව පතුරවුවේ ලිබියාවේ මාධ්‍ය ආයතන මිලදී ගැනීම ඔස්සේ ජනතාවට වැරදි පුවත් සම්ප්‍රේෂණය කරලා. අද ගඩාෆිව ඝාතනය කරන්න ඒ රටේ ජනතාවම කටයුතු කරාට මේ අද වන විට ඒ රටේ ජනතාව ලිබියාවේ ගඩාෆිව මරා දැමීම පිළිබඳව දුක් වෙනවා කියලා තමයි අපිට වාරංචි වෙන්නේ. මාධ්‍ය ආයතන වලට පාලකයෝ දෙයාකාරයකින් බලපෑම් කරනවා. ඒ තමයි තමන්ගේ පැත්තට මාධ්‍ය ආයතන මේ ලබා ගැනීමට පාලකයන් කටයුතු කරනකොට මාධ්‍ය ආයතන ඇතමුන් ඊට ප්‍රතිචාර දක්වනවා තවත් ආකාර දෙකකින්. සමහරු ඒ ආයතන රජයේ පැත්තට නැමෙනවා, සමහරු රජයේ පැත්තට නැමෙන්නේ නැහැ. ඉතින් රජයේ පැත්තට නැමෙන මිනිස්සුන්ට වරප්‍රසාද වරදාන ආදිය ලැබෙනකොට රජයට නොනැමෙන මිනිස්සුන්ට ලැබෙන්නේ ප්‍රහාර, මරා දැමීම් සහ වෙඩි තැබීම් ආදී දේවල්. ඉතින් මාධ්‍ය මර්ධනයේ පහුගිය කාලයේ සිද්ධ වුණා ප්‍රගීත් එක් නැලිකොඩ ලසන්ත වික්‍රමතුංග ආදීන් ඝාතනයන් පිටිපස්සේ දේශපාලනයේ පවතින බව බොහෝ දෙනා පවසන කාරණාවක්. ජනමාධ්‍යවල බලපෑම කොතෙක් දුරට ලාංකීය සමාජයට අදාළ වෙනවද කියලා ගත්තොත් අපි දන්නවා ටෙලි නාට්‍ය ආදී දේවල් විකාශනය කිරීම ඔස්සේ ජනතාවට හිතන්න පතන්න ක්‍රමවේද උගන්වනවා. පහුගිය දේශපාලන මැතිවරණ කාල සීමාවල් තුළ දේශපාලකයන්ගේ විවිධාකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. මේ ආකාරයට සමාජයට විවිධ පුද්ගලයන්ගේ ප්‍රවෘත්ති නිරන්තරයෙන් දැමීම ඔස්සේ ගොබෙල්ස්ගේ න්‍යාය පාවිච්චි කරපු හිට්ලර්ගේ ක්‍රමවේදයම පාවිච්චි කරනවාද කියලා අපිට සැකයක් ඇති වෙනවා. නිරන්තරයෙන් මොහු හොඳයි ආදී කියවීම ඔස්සේ ජනතාව නිරන්තරයෙන් ඔවුන්ට කැමැති වීමේ සම්භාවිතාවක් තියෙනවා. මොකද ජනතාව කියලා කියන්නේ නිරන්තරයෙන් තමන්ගේ ඉදිරියදා වැඩේ කාර්යබහුල වෙලා ඉන්න පිරිසක්. මේ පිරිසට අර ටෙලි නාට්‍යයක් හෝ වෙනත් වැඩසටහනක් අතරේදී ඇහෙන වෙළඳ දැන්වීම, දකින වෙළඳ දැන්වීම මත ඔහු බොහෝ වෙලාවට තීරණය කරනවා අපි මොහුට ඡන්දි දෙනවා කියලා. ඉතින් ඒ ආකාරයෙන් දේශපාලනීය රටට බලපෑම් කරලා තියෙනවා. මාධ්‍ය භාවිතා කිරීමෙන් දේශපාලකයන් තමන්ගේ ප්‍රතිරූප කොටනා ගන්නට උත්සාහ කරනවා. පාරක් විවෘත කරත් ඒක බොහෝ සංදර්ශනාත්මකව මාධ්‍යයේ පෙන්වීම හරහා ජනතාවට රට සංවර්ධනය වෙනවාය කියන බොරු චිත්‍රය සමාජගත වීම සිද්ධ වෙනවා. ජනමාධ්‍යයේ තවත් බලපෑමක් සමාජයට වෙනවා. සමාජයේ සංස්කෘතික හරපද්ධතීන් වෙනස් කරන්න වෙනත් රටවල්වල මහා පරිමාණ මාධ්‍ය ආයතන මේ වගේ පුංචි රටවල් වලට ඇවිල්ලා ක්‍රියාත්මක කරනවා. වෙනත් රටවල ටෙලි නාට්‍ය වගේ දේවල් මේ වගේ රටකට ගෙනහල්ලා පෙන්වීම ඔස්සේ මේ රටේ ජනතාවට ලාංකීය අනන්‍යතාවය අමතක කරලිවලා අර ඒ ටෙලි නාට්‍යවල නන්විලිය නැඳපැලඳ ඉන්න ආකාරය, ඇඳුම්මා ඉත්තම් වඳින ආකාරය, ඔවුන් පුදන ආකාරය, කටයුතු කරන ආකාරය, ඔවුන් කතා බහ කරන ආකාරය ආදී දේවල් ඉරියව් සියල්ල අනුකරණය කරන පැලැන්තියක් බවට මේ ලාංකීය සමාජයේ මිනිසුන්පත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එසේ කරන්නට සංස්කෘතික ආක්‍රමණය සඳහා මාධ්‍ය භාවිතා කිරීමෙන් අපිට ඒ බව පේනවා. උදාහරණයක් විදිහට දන ගහලා වැඳපු පසඟ පිහිටුවල වැඳපු දරුවෝ අද ඉන්දියා ටෙලි නාට්‍ය බැලීම ඔස්සේ අපි බොහෝ අත්දැකීමෙන් දන්නවා. එක අතක් පමණක් පාදයට ස්පර්ශ කරලා බිමට නැමිලා නළලේ අත තියාගෙන වඳින අමුතු ක්‍රමයක් ඉන්දියා ක්‍රමයට වඳින සිංහල බෞද්ධ දරුවෝ අද සමාජයේ ඕනතරම් ඉන්නවා. මේ ආකාරයට ඉරියව් වෙනස් වීමට පවා වෙනත් රටවල් වලින් ගෙනහල්ලා පෙන්වන ටෙලි නාට්‍ය ආදී දේවල් වල බලපෑම අපිට හඳුනා ගන්න පුළුවන්. ජනමාධ්‍ය කියන දෙක රටට සැපයිය යුතුයි. දැනුම, ආකල්ප සහ කුසලතා ආදී මිනිසුන් තුළ නිර්මාණය වීමට තොරතුරු sannivedana කරනවාට අමතරව ජනමාධ්‍ය විසින් ඒ දේවල්ද සමාජගත කරන්න ඕන. පැහැදිලිවම ජනමාධ්‍ය විසින් සමාජයේ ශිෂ්ටාචාරගත මූල පද්ධතියට හානි නොකළ යුතුයි.
ජනමාධ්‍ය විසින් සමාජයේ තියෙන හරවත් දේවල් ප්‍රගර්භ දේවල් විනාශ නොකළ යුතුයි. විවිධ සංකර සිරිත් විරිත් වලින් මේ අපේ මාතෘ භූමියට විවිධ ජනමාධ්‍ය වැඩසටහන් ඔස්සේ හඳුන්වා දීම නිසා අපේ රටේ තිවිච්චාර ප්‍රෞඪ සංස්කෘතියට යම් හානියක් වෙලා කියලා අපිට සැකයක් ඇති වෙනවා. එදා තාරුණ්‍ය ගත්තට පස්සේ ලංකාව පැහැදිලිවම සංවර්ධනය කරන්නට රැකියාවල් වල නිරත වෙච්ච ශ්‍රමය දහඩිය වගුරවපු තරුණ පරම්පරාව අද ගෙදරකට වෙලා කොටු කැලක් හරි අතට අරගෙන Taman තරුවක් වීමේ තරඟයකට යෙදෙන ආකාරය අපිට දකින්න පුළුවන්. පතෝරණ වයසේ ඉන්න පුංචි දරුවා පවා අම්මලා ඇදගෙන ඇවිල්ලා විවිධ සරඟවලට ඉදිරිපත් කරනවා ටීවී එකෙන් අපිට දකින්න පුළුවන්. කෙනෙකුට පිටින්න පුළුවන් මේවා එක්තරා දියුණු ලක්ෂණ කියලා. නමුත් ඇත්තට මේවා දියුණු ලක්ෂණයක් නෙමෙයි තියෙන්නේ. වෙනත් රටවල් වල තියෙන රියැලිටි ෂෝ, සංගීත වැඩසටහන්, නර්තන වැඩසටහන් ආදී මේ රටට එහෙම් පිටින්ම ගෙනහල්ලා මේ රට තුලත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කිරීමෙන් ඇත්තටම සිහින පසුපස දුවන බංකොලොත් වෙච්ච තාරුණ්‍යයක් නිර්මාණය වෙනවා ඇරෙන්න. අරවත් සාර්ගර්භ දේවල් වලින් සම්නද්ධ වෙච්ච දැනුමින් පෝෂණය වෙච්ච පරම්පරාවක් බිහි වෙන්නේ නැහැ කියලා තමයි අපේ නම් අදහස. මාධ්‍යයට පුළුවන් සමාජයේ ඊට වඩා දේවල් කරන්න. හොඳ දේවල් මාධ්‍යයෙන් සිද්ධ වෙන ආකාරත් අපි දැක්කා. PET ස්කෑන් යන්ත්‍රයක් හොයාගන්න බැරුව අරමුදලක් එකතු කරා එක්තරා මාධ්‍ය ආයතන. ඉතින් ඒ වගේ හෝ කටයුතු කෙරෙන මාධ්‍ය නාලිකා මේ රටේ තිබීම පිළිබඳවත් අපිට සතුටක් තියෙනවා. අපිට ජනතාව විදියට මේ රටේ බොහොම යුතුකමක් තියෙනවා. මාධ්‍ය තුලින් අපිට ලැබෙන දේවල් රට අපේ ප්‍රතිචාරය අපි මාධ්‍යට ඉදිරිපත් කළ යුතුයි. සමාජ මාධ්‍යවල විශේෂත්වය තමයි වාහනී අපි ප්‍රවෘත්ති බැලුවට පස්සේ ප්‍රවෘත්ති අසත්‍ය ප්‍රවෘත්තියක් විකාශනය වුණොත් අපිට ගෙදරින්නම් කියන්න පුළුවන් අයියෝ ඔය කියන්නේ බොරු කියලා. නමුත් අපි දක්වන ප්‍රතිචාරය රූපවාහිනී නාලිකාවක විකාශනය වෙන්නේ නැහැ. බොරුවක් ඇහුවත් බොරුව සමාජගත වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. අපේ ප්‍රතිචාරයේ ඊට එරෙහිව දැක්වීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ ඉතාම අල්ප වශයෙන්. නමුත් සමාජ මාධ්‍යයේදී හැකියාව තියෙනවා ගිනුමක් තියෙන හැම කෙනාටම තමන්ගේ වෝල් එකේ දාන්න පුළුවන් ඒ මොකක් හරි දෙයට අදාළ ප්‍රතිචාරය. ඒ නිසා සමාජ මාධ්‍ය අර රූපවාහිනී නාලිකා ආදිය ඉක්මවල සමාජයේ ප්‍රව්‍යාප්ත වෙලා තියෙනවා. අද Facebook ගිනුමක්, WhatsApp එකක්, Viber ගිනුමක් නැති කෙනෙක් අද ඇත්තේ නැහැ. සමාජ මාධ්‍ය වල අනෙක් විශේෂත්වය තමයි සියලු දෙනාට වැඩි සහභාගීත්වයක් ගන්න පුළුවන් සමාජ මාධ්‍යවලදී. අපි මතක තියාගත යුතුයි තිරය පිටුපස කාරණාවක්. ඒ තමයි මේ මාධ්‍ය කියන ආයතන හිමි සියලු දෙනා මහා පරිමාණ ධනපති ව්‍යාපාරිකයෝ. මොවුන්ට තියෙන්නේ මේ මාධ්‍ය ආයතන විතරක් නෙමෙයි. විවිධ ශේෂ්ත්‍රවල ආයෝජනය කරනවා. මහ බැංකුවේ බැඳුම් කර නිකුතුවේදී සිදුණු වංචාවට අදාළ Perpetual Treasuries සමාගමේ විධායක නිලධාරීන් විසින් මිලදී ගත්ත එක්තරා පුවත්පතක් සහ ඔවුන් නිර්මාණය කරා එක්තරා මාධ්‍ය නාලිකාවක්. සහ ඔවුන්ට තිබුණා Mendis කියන රක්කු කම්පැනියක්. උදාහරණයක් විදිහට ගත්තොත් මොවුන් යන මහා පරිමාණ ව්‍යාපාරික මාධ්‍ය ආයතන කියන්නේ මොවුන්ගේ ජනතාවට තමන් පිළිබඳව විවිධ මතවාද සම්ප්‍රේෂණය කිරීමට හදාගත් එක්තරා ක්‍රමවේදයක් විතරයි. ඔවුන් යැපෙන්නේ මාධ්‍යෙම පමණක් නෙමෙයි. මාධ්‍ය ආයතනව හිමි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙනවා හැදිලිව මේ ධනේශ්වර ආර්ථික ක්‍රමවේදය සමාජයේ පවත්වාගෙන යන්න. මොකද ඔවුන්ට ඔවුන්ගේ අනෙකුත් ව්‍යාපාර කරගෙන යන්න එහෙම නැත්නම් හැකියාව ලැබෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම විකල්ප මතවාද මර්ධනය කිරීමටත් ඒ සමාජ ක්‍රමයට එරෙහිව නැගී සිටින තරුණ රැඩිකල් නැගී සිටීම් මර්ධනය කිරීමටත් ඒවා පිළිබඳව ජනතාව තුළ විරෝධාකල්ප නිර්මාණය කිරීමටත් මාධ්‍ය භාවිතා කිරීමට බොහෝ වෙලාවට මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නියෝග මත මාධ්‍යවේදීන්ට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි අනිවාර්යෙන් අපේ හිතවල තියාගන්න ඕනේ. මේ රටේ ප්‍රගතිශීලී තරුණ පරම්පරාව, ප්‍රගතිශීලී ජනතාව, ප්‍රගතිශීලී වියත් බුද්ධිමතුන් විසින් කරනු ලබන දේවල් වලට වඩා තරවත් නැති හරසුන් විකට නාටක වගේ දේවල් පාර්ලිමේන්තුවේ සිදු කරන සමහර අප්‍රසන්න සිදුවීම් පවා දේශපාලඥයන්ගේ කිසිදු පදනමක් නැති දේවල් පවා රාජ්‍යයේ ප්‍රවෘත්ති නාලිකාවල පෙන්වුවට මේ රටේ වියතෙක් විද්වතෙක් කතා කරන දෙයක්, මේ රටේ විදග්ධ ජනතාව විසින් කරනු ලබන යහපත් දෙයක් පිළිබඳව ජනමාධ්‍ය තුළ දකින්න තියෙන ප්‍රමාණය ඇත්තටම අඩුයි. එහෙනම් මේවා පිළිබඳව හොඳට සීකල්පනාව තියාගෙන මාධ්‍ය කියලා කියන්නේ ඇත්ත කියන ආයතනයක්ම නොවේ. ඒවායේ පිටිපස්සේ සිටින මිනිසුන් විසින් හිතන දේවල්, ඔවුන්ට අවශ්‍ය දේවල් විතරක් ඔවුන් විසින් තෝරාගෙන මේ රටේ පාඨකයාට, ශ්‍රාවකයාට ඉදිරිපත් කරන එක්තරා ප්‍රපංචයක් විදියට මාධ්‍ය කියන දේ දකින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හේතුව තමයි මාධ්‍ය පිටිපස්සේ ඉන්න මිනිසුන්ගේ ඌමනාවල් වලට අනුකූලව ඔවුන්ට යහපතක් වේයයි සිතන දේ විතරයි ජනතාව සිටිය යුත්තේ මේ ආකාරයෙන් කියලා ඔවුන් හිතන දේ විතරයි ඔවුන් අපට මාධ්‍ය වලින් ප්‍රචාරණය කරලා දෙන්නේ. නැතුව අපිට ඕන දේ නෙමෙයි. ජනමාධ්‍ය යනු කුමක්දයි යම් විදිය අවබෝධයක් ලබා ගත්තා නම් අපිට සතුටින් පුළුවන්. තවත් වැඩගත් වීඩියෝ එකකින් අපි මේ වගේම හම්බ වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. අපිට like එකක් දාලා subscribe කරලා අපි මේ වීඩියෝ එක share කරන්න අපි බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.